දැන් අපි දක්වනවා එක එක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමහර ක්‍රිකට් ක්‍රීඩකයා දිනාගත්ත නම පාවිච්චි කරලා කිරිපිටි ප්‍රවර්ධනය කරනවා හේතුවක් දන්නේ නැහැ කිරිපිටි හොඳද නරකද දන්නේ නැහැ එයා කිරිපිටි ප්‍රවර්ධනය කරනවා තවත් එක්කෙනෙක් ක්ෂණික නූඩ්ල්ස් වර්ග ප්‍රවර්ධනය කරනවා දෙන්නම එකතු වෙලා විස බීම ප්‍රවර්ධනය කරනවා ඒ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා පිළිකා රෝහලක් හදන්න පාගමයි යනවා ඒ කියන්නේ පිළිකා හැදෙන කිරිපිටි බොන්න කියලා කියනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඒ කිරි ගත්ත තැන ඉඳලා පැකට් එක හදනකන් එයා දැක්කා කියලා කියනවා එහෙම දැකලා මේක බොන්න කියලා කියනවා ඒකේ සෞඛ්‍ය විද්‍යාත්මක පසුබිමක් දැනගෙනද මන් දන්නේ එතකොට ඒ ප්‍රවර්ධනය කරලා මේ රටේ අසරණ අම්මලට තාත්තලට අදහසක් දෙනවා මම් වගේ ක්‍රිකට් ගහන්න නම් මම් වගේ ක්‍රීඩා කරන්න නම් මම් වගේ මේ රටේ ලෝකේ ජනප්‍රිය දක්ෂයෙක් වෙන්න නම් කිරිපිටි බොන්න ඕනේ කියලා. තවත් එක්කනේ ෂණික නූඩල්ස් කන්න ෂණික බීම ಜಾති බොන්න කියලා එයා ප්‍රවර්ධනයක් කරනවා. ඒතර මේ ජනතාවට වැරදි අර්ථයක් දෙනවා. ඒ කියන ඔවුන්ට ලැබෙන මුදලට සරිලන විදියට පිළිකාවක් හදාගන්න බෝනවන රෝගයක් හදාගන්න අවශ්‍ය කරන පාර පෙන්නවා. ඒකේ විහිළුම කැලල තමයි මේ කට්ටිය මේකතු වෙලා පාගමයි යනවා තියෙන පිළිකා රෝහල් මදි ඇත්තනේ පිළිකා රෝහල් මදි වෙන්නේ ඒගොල්ල පිළිකා හැදෙන්න ඕන කරන වැඩේ කරලා ඒ නිසා අපි කියන මේ රජයට විශේෂම ජනමාධ්‍ය අමාත්‍යාංශයට විශාල වගකීමක් තියෙනවා මේ රටේ දැන්වීම සම්බන්ධ පාලනයක් ගේන්න නියාමනයක් ගේන්න මේ රටේ දැන්වීම සම්බන්ධයෙන් නියාමනයක් නැහැ තමන්ට සල්ලි දෙන්න පුළුවන් නම් ඕනම පුවත්පතක ඕනම නාලිකාවක ඕනම දෙයක් ප්‍රවර්ධනය කරන්න පුළුවන් ඒ නිසා මේ නියාමන ක්‍රමවේදයක් ගේන්න ඕනේ එහෙම නොකර පිළිකාරෝවල් හදන්න පාගමන් ගිල විතරක් මේ රටේ දරුවන්ව බේර ගන්න බෑ ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ක්‍රීඩකින්ගෙන් තමන්ගේ රට ගැන හිතන්න තමන්ගේ අනාගත පරම්පරාව ගැන හිතන්න තමුන්ව බිහි කරපු මේ රටට ජාතියට තම සාධාරණීෂ්ඨ කරාද කියලා හිතන්නේ. ඒ නිසා අපි 20 වෙනිදා ආරම්භ කරන මේ වැඩසටහන හරහා අපි මේ රෝගේ 4 වෙනිදට වැඩිවෙන්න කිරිපිටි ආනනය කරන රට. මේ රට පොඩි වුණාට මේ වාර්තා තියලා තියෙන්නේ 4 වෙනිදට කිරිපිටි ගෙන්නනවා. ඉතින් ඒකින් ඉඳන් අපි මේ ආරම්භ කරන සටන ජයග්‍රහණයෙන් තොරව කෙලවර වෙන්නේ නැහැ.